පෙරදෙනම් උමා අවුරුද්ද ලංවේදී කතා වෙන්නේ කැවිලි ගැන. මේ පාර මොද්‍රිකා කතා වෙන්නේ කැවිලි බදින තෙල් ගැන. තෙල් වගේම තවත් උණුසුම් මාතෘකා ගොඩක් අදත් ප්ලැට්ෆෝම් වල. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හමුවකදී ඩොලරේ මිල ඉහළ යන එක ගැන කතා වෙලා තියෙනවා. දැන් ඩොලරෙත් එක්ක තරඟ කරන්න පුළුවන් එකම එක දෙයයි තියෙන්නේ. හරින් මන්ත්‍රීවරයා එහෙම කිව්වලු. ඒ සම්භවිතරයි. හරින් එහෙම කිව්වට හිටපු අනික් අයට නම් ඒ මොකද්ද කියලා තේරෙලා නෑ උමා. නෑ නෑ මං කිව්වේ පුදුම වේගෙන් ඩොලර එක ඉහළ නගිනවනේ හරියට මේ සම්භාල් වල ගාන වගේ. හරින් මේක පැහැදිලි කළාලු. ඔය අතරේ විපක්ෂයේ දුර්වලයි කියලා රුවන් විජේවර්ධන කියපු කතාවක් ගැන කට්ටිය කතා වෙලා තියෙනවා. මේ අය දන්නේ සිරිකොතට වෙලා රැස්වීම් තියන්නේ විතරයි. දැන්ත එහෙම කියද්දී රාජිතත් කතාවට එකතු වුණාලු. ගත්ත ආණ්ඩුව රැකගන්න බැරි වුණා. ඉන්නකම් කරේ රාජපක්ෂලත් එක්ක ඩීල් දාපු එක විතරයි. දැන් එනවා අපිත් එක්ක කතා කරන්න. රාජිත සුපුරුදු ආවේගෙන් එහෙම කියලා තියෙනවා. පහුගිය කාලයේ පාටලීගේ 43 සේනාංකය ගැන වැඩි වශයෙන් කතා වුණා නියුම. සමගිය ජනබලවේගයේ මේ දවස්වල දේශන මාලාව තමයි ජනතාවාදී බුද්ධි මණ්ඩපය. ඒ කොහොම වුණත් විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් ජංගම සේවයේ තිබ්බ කාක දූපතේදී ගිය සතියේ. ගිය අවුරුද්දේ අවුරුද්ද සැමරුවේ කොරෝනා එක්ක. මේ අවුරුද්දේ වසපොල් තෙල් එක්ක. මේ වසපොල් තෙල් එළියට යවන්න කොච්චර අල්ලස් මුදලක් ගත්තද කියන එක ගැන අපි පරීක්ෂණ කරන්න ඕනේ. සජිත් එහෙම කිව්වලු. එතකොට අල්ලපු පොල් තෙල් වලට මොකද වුනේ සර්? මුජිබ් රහ්මාන් එහෙම අහලා තියෙනවා උමා. ඔව් පොලිසිය අල්ලපු පොල් තෙල් ආපහු රේගුවට බාර දීලානේ. සජිත් හොරාගේ අම්මගෙන් පේන අහන කතාවත් ඔතනදී මතක් කරලා තියෙනවා. හැබැයි ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුණන් කියන්නේ විපක්ෂයට පොල් තෙල් වලින් හරි කමක් නැහැ ගොඩ යන්න තියෙනවා නම් කියලා. මිලන් ජයතිලක නිමල් ලාංසා සිසිර ජයකොඩි කියන මැති ඇමතිවරු අමාත්‍යාංශයේදී පොඩි හමුවක් තිබිලා තියෙනවා. එතනදී මදුනිකා කාලෙකට පස්සේ කලෙලි බැස්ස හිටපු ඇමති මංගල සමරවීර ගැන කතා වෙලා තියෙනවා. මංගල සමරවීර කතා කරන දේවල් ගැන අපි කතා වෙලා වැඩක් නැහැ. දැන් එතුමා අවලංගු කාසියක්. චන්දිරවත් ගියේ නැති මිනිස්සුන්ට මූණ දෙන්න බැරි හින්දානේ. එහෙම තමයි කතා වෙලා තියෙනවා. ආණ්ඩුව වටණ්ඩනේ ප්ලෑන් ගන්න හින්නූලේ මිනිහනේ සිසිර ජයකොඩි රාජ අමාත්‍යවරයා එහෙම කිව්වලු. සතියේ වජිර අබේවර්ධන මහත්තයා කෝල් කරලා තියෙනවා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාට. අර කට්ටිය ඔබතුමාව හම්බ වෙන්න එන්න ලෑස්ති වෙලා ඉන්නේ. වජිර අබේවර්ධන එහෙම කියලා තියෙනවා. හොඳයි, අවශ්‍ය වෙලාවක් යොදා ගන්න. හිටපු අගමැතිතුමා පිළිතුරු දුන්නලු. එතකොට උමා කවුද අර කට්ටිය කියලා කිව්වේ? රහසිගත සාකච්ඡාවකට කට්ටිය එකතු වෙලා තියෙනවා. ඒ තමයි සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු. කොමාරි මේ කට්ටිය එකතු වෙලා ගොඩාක් දේවල් ගැන කරුණු සාකච්ඡා කරලා තියෙනවා කියලා තමයි ආරංචි උමා. මහමැතිවරණයට කලින් මං කිව්වනේ කට්ටිය එකතු වෙන්න ඕනේ කියලා. එතකොට ඒ කට්ටිය පිළිගත්තේ නෑනේ. එහෙම කියපු හිටපු අගමැතිතුමා වටුකුරුල්ලන්ගේ කතාවත් මෙතෙන්දී මතක් කරලා තියෙනවා උමා. අපි ඔක්කොම එකට හිටියන අපිට එකට ඉගිල්ලෙන්න තිබ්බා. අපිට ගමනක් තිබ්බා. හැබැයි දැන් අපි වැද්දන්ගේ උගුලට අහු වෙලා ඉවරයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ කතාව කියද්දී සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු හැමෝම වගේ ඒ කතාව අනුමත කරලා තියෙනවා. දැදුරුවේ උත්සවයට යන්න කලින් චමල් රාජපක්ෂ ඇමතිතුමා විශේෂ අමුත්තෙක්ගේ ගෙදර ගිහින් තියෙනවා උමා. කොහොම හරි මදුනිකා නොදන්වා ආපු එක ගැන ඒ මහත්තය පුදුම වෙලා තියෙනවා. ඒ තමයි උමා හිටපු ඇමති SB නාවින්න මහත්තයා. දැදුරුවේ වැඩේ අද පටන් ගන්නවා. අපි යමු. චමල් ඇමතිතුමා නාවින්න හිටපු ඇමතිවරයාට ආරාධනා කරලා තියෙනවා. මට නම් උත්සවයට එන්න කියලා ආරාධනාවක් ආවේ නැහැ. SB නාවින්න මහත්තයා චමල් ඇමතිතුමාට කියලා තියෙනවා උමා. ඒකනේ මං ආවේ ගෙදරටම. චමල් ඇමතිතුමා එහෙම කියද්දී නාවින්න මහත්තයාගේ ඇස්වල කඳුළු තිබ්බලු. කොමාරි චමල් ඇමතිතුමායි SB නාවින්න මහත්තයා උත්සවයට යද්දී එතන හිටපු ඩලස් ඇමතිතුමා ඔළුවේ අත ගහගත්තලු. මේ මම කරන්න තිබ්බ වැඩක් නේ කියලා උමා. දේශපාලන මතවාද මොනවා වුණත් SB නාවින්න හිටපු ඇමතිතුමා ඒ කාලේ කරපු වැඩවලට කෘතගුණ දක්වපු එක හොඳයි කියලා එතන හිටපු හැමෝම කතා වෙලා තියෙනවා. ගත වෙන්න තියෙන ඊළඟ සතියේ තොරතුරු අරගෙන අපි එනවා ලබන සතියේ ප්ලැට්ෆෝම් එකේ.